Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. මේ අරගලේ තුනේ නායකයමතු වෙනවා. ඉවසීමෙන් බලන්නේ. මනාලිය කතරම් වේල් එක දාලා වහගෙන හිටියත් පුරුරුඩ නැග්ගොරස වේල් එක අයින් කරනවනේ. ඒ වගේ ජනතාවට මැතිවරණේ ඊළඟ මැතිවරණයට කලින් ඒ අනාගත නායකය දකින්න පුළුවන්. ඊට කලින් නිකන් ওই වේල් එක උස්සලා බලනේ හරි කැත වැඩ. දැන් උනේ අයියා පෙන්නලා මල්ලි දුන්න එක. නංගි පෙන්නලා අක්ක දෙනවට වඩා යනකයි අයියා පෙන්නලා මල්ලි දෙන එක. දැන් මේ 22 වෙනි සංශෝධනයේ සම්මත කරොත් නංගි පෙන්නලා අක්ක දෙන්නත් බෑ. මල්ලි පෙන්න අයියා පෙන්නලා මල්ලිට බලය ගන්නත් බෑ. ඒ මොනවද හිල් ඔක්කොම වහන්නයි අපි හදන්නේ. පෞගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුල ඉලක්ක කර නැත්නම් මේ අපේ රටේ සංවාදයක් තිබුණේ නැහැ. දිවිත්තපුර වැසියන් මේ රටේ දේශපාලනේ අත්පත් කර ගැනීමේ භයානකකම ගැන මේ රටේ කිසිම සංවාදයක් තිබුණේ නැහැ. ඒක තිත්ත ඇත්තනේ. බලන්න 2015 කලින් අපේ රටේ සංවාදයක් තිබුණාද? නැහැ. ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවම වයස 30 සිට 35ට වැඩි කරෙත් දිවිත්තපුර වැසියන්ට ප්‍රතිවරණය තරඟ කරන්න බැරි කරෙත් රාජපක්ෂවරු ඉලක්ක කරා. ඒක තමයි තිත්ත ඇත්ත. මොකද ඊට කලින් අපිට රටේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දිවිත්තපුර වැසියෝ ඇවිල්ලා මේ රටට හානි කරලා ඒ නිසා මේව නීතියක් ගෙනෙන්න ඕනි කියලා රටේ කිසිම සංවාදයක් තිබුණේ නැත. ඔබට මතක නැත්තම් 2015ට කලින් YouTube ගිහිල්ලා පර්ණ පත්‍ර බලලා එහෙම සංවාදයක් තිබුණාද කියලා බලන්න. හැබැයි අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති වෙලා මහ බැංකුව කොල්ල කෑමෙන් පස්සේ තමයි මේ සංවාදේ රටේ ඇති වුණේ. ඒ නිසා තමයි අර බැසිල් රාජපක්ෂ මහත්තුමා පස්සේ දොරෙන් ඉද්දි 19 තියෙන හිල් ටික වහනවා වෙනුවට අලුත් හිලක් හරන්න යනකොට අපි විරුද්ධ වුණේ. ඉතින් අපි දැන් කියන්නේ 19ක් ගේන්න ඕනි, 19 තියෙන අඩුපාඩු ටිකත් හදලා ඊටත් වඩා ශක්තිමත් කරන එක තමයි 22 වෙනි සංශෝධනයේ සැබෑ අරමුණ.